සිය සහෝදරයාගේ සිරුර නිවසේ වහලයේ බාල්කයක එල්ලෙමින් තිබෙන ආකාරයේ දුටු කාන්තාවක් කළ දැනුම් දීම මත කැස්බෑව පොලිසිය නිලධාරීන් බටුවන්දර පිහිටි එම නිවස වෙත පැමිණියේ ඊයේ රාත්‍රියේයි. එහිදී බාල්කයක ගෙල වැළලාගෙන සිටි පුද්ගලයාගේ සහ කාමරයේ මියගොස් සිටි කාන්තාවගේ සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මල්ලි කිව්ව කෝල් කරලා අක්කේ අද හැන්දෑවට කොහොම හරි ගෙදර එන්න කියලා. මං ඇහුවයි කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා එන්නකො ගෙදර හැන්දෑවට ඔයා අපි ගෙදර හිටියේ නැත්තම් යතුරු ඇති ගහ ළඟ අරගෙන එන්න කියලා. ඉතින් මං එයා වෙන්දටත් මොකටද හරි එන්න කියපු ගමන් එනවා ලෙඩ හැදුනා මොකක් කිව්වත් එනවා. ඇවිල්ලා දොර අරින්න හම්බුනේ නැහැ මේ ජනේලි බාගෙට වගේ ඇරලා දුන්නා ජනේලිෙන් බලනකොට මල්ලි එල්ලිලා මං කෑ ගහගෙන දිව්වා අනිත් අතට. පොලිසිය සඳහන් කළේ සියදිවි හානි කරගත් පුද්ගලයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක්ද නිවසේ තිබී හමු වූ බවයි. උපුටා ගැනීම. අක්කේ පියුමිලාගේ තාත්තාට කතා කරලා කියහං මම පියුමිව මරලා මමත් එල්ලිලා කියලා. මේකි ජනකයා එක්ක යාළුවලා ඉඳලා තියෙන්නේ. ඊයේ මමත් ගෙදරින්න වෙලාවේ ඇවිල්ලා මේකිට යං කියලා කතා කෙරුවා. මේකි හැබැයි ගියේ නැහැ. උපුටා ගැනීම අවසන්. දැන් ඊයේ තමයි මල්ලිත් දන්නේ කෙනා හරියට කවුද කියලා. එයා ඊයේ ඇවිල්ලා තියෙනවා මල්ලි මේ පිමි යෝග ගෙදර කතා වෙනකොට රන්දු වගේ ගිහිල්ලා තියෙනවා. අය කෝල් කරලා ඌ ඇවිල්ලා මෙතෙන්ට. මල්ලි කියලා ඔබ ඵලයන් යන්න ඔබ ඵලයන් කියලා. ඌ කිව්වලු මම මේක නවත්තන්නම් කියලා. උඹලා දෙන්න හොඳින් හිටහල්ලා කියලා. අර එයා කියනවලු නෑ මට ඌත් එක්ක යන්නම ඕනේ කියලා. මං කව කමක් නෑ යන්න ඕන කියනවා නම් එයා යන්න දෙන්න ඔයාට ගෑනු ඔය වගේ ගෑනු ඕනේ නෑනේ කියලා. මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සුසන්ත කන්දගේ නැමති 39 හැවිරිදි සහ 28 හැවිරිදි පියුමිකා මදුෂිකා නම් අඹුසැමි යුවළයි. සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.